එතකොට තවත් කොටසක් ඉන්න ඔය දෙබස් නැත්නම් දුරකථන සංවාද වල විද්‍යුතයන් කොටසක්. ඒ කියන්නේ සංවාදයේදී කතා වෙන පිටස්තර පුද්ගලයන් ඉන්නවා. අපි කවගෙනික දැක්කා සමහර කලාකරුවන් එවාගේ දේශපාලඥයන් ඔවුන්ගේ බෞද්ධ ජීවිත ඒ වගේ දේවල් කතා කරනවා. එවැනි දෙයක් මාධ්‍ය හරහා හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම තුළ ඒව විද්‍යුතයක් නැත්නම් ඒ කතා වෙන පුද්ගලයාට ගන්න පුළුවන් පියවර කුමක්ද? නීත්‍යානුකූල පියවර ගැනීම හැකියාවක් තියෙනවා. සමහර විට අපහාස සිවිල් නඩුවක් වෙච්ච අපහාසය සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පවරන්න පුළුවන් වෙයි. ඒක ඉතින් ඒකේ ඒ කියපු දේ සම්බන්ධයෙන් සහ ඒ කොහොමද කිව්වේ ඒ ඔක්කොමත් එක්ක ඉතින් කීයෙන් කී දෙනෙක් සිවිල් නඩු දායිද තමුන් ගැන කියපු හඬපට ගැන සිවිල් නඩු මම හිතන්නේ ප්‍රායෝගිකව නම් නඩු පවරන්න බෑ. නමුත් පවරන්න නඩුවක් දාන්න පවරන්න පුළුවන් වෙයි අපහාසයට. හැබැයි ඒ හැර අපේ රටේ මං කලින් කිව්වා වගේ අර පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න නීති රාමුවක් නැහැ අවාසනාවකට. හොඳයි, තවද ප්‍රශ්නයක් තියෙනවා. අපේ දුරකථන සංවාද වලින් ඔබට කියන මම මේ දේ කතා කරන්නේ අපි මෑතකදී දැක්ක දෙයක් තමයි මේ ජනතර දුරකථන හෝ ඒ සම්බන්ධව මේ වීඩියෝ ඒ වගේම පෞද්ගලිකව තමා වීඩියෝ කරපු දේවල් උදාහරණීම සාමාන්‍ය බොහෝ වෙලාවට එවුවා ඉන්නේ මේ කියන්නේ හදන්න දුන්න තැනින් තමයි ඒක ලීක් කරේ කියලා ඒ වචනේ කියන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ගන්න පුළුවන් පියවර මොකක්ද සහ ඒ සඳහා නීති රීති තියෙනවද? ඒ කියන්නේ තමන්ට ඇත්තටම තමන්ගේ ජංගම දුරකථනය තමන් පාවිච්චි කරන එක තමන්ට ඕන දෙයක් කරන්නට පුළුවන්. තව වෙනකොට හානියක් කරනවද? ඒක ඒක අඩු දෙයේ තව විශේෂයෙන්ම දුරකථන සංවාද වලින් ඔබට කියලා තමයි වීඩියෝ එකක් එන්නේ. ඒක කොයි විදිහකටද බලන්න. දැන් ඔතන තියෙන්නේ වීඩියෝ සංසරණය වීමට විරුද්ධව නීති නෑ. නමුත් මේකේ උපකුලකයක් තියෙනවා රිවෙන්ජ් පෝන් කියන වර්ගයේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ට හානියක් කිරීමට පලිගැනීමේ චේතනාවෙන් යම් කිසි ඒ අයට යම් කිසි ලිංගික පැත්තක් පෙන්වන දේවල් ප්‍රචාරය කිරීම. ඉතින් ඒක සෑහෙන දුරට කල්පනා කරලා බැලුවහම අර අපහාස නීතියක් වගේ දෙයක් වටතේ වගේ ගත්තොත් මිස ඒක ටිකක් අමාරුයි. ඒක ඉතින් වෙන රටවල් වල ඒකට වෙනම නීති රීති ගෙනාව. ලංකාවෙත් කෙටුම්පත් කරපු දේවල් නම් තියෙනවා. කෙටුම්පත් තියෙනවා මේ හුඟක්. නමුත් මම හිතන්නේ සමහර විට දණ්ඩ නීති සංග්‍රහය 345 වෙනි වගන්තිය යටතේ ලිංගික හිංසනය කියන එක සමහර විට මේකට ඩ්‍රැෆ්ට් එක හදලා තියෙනවා. අතුල් කරගන්න පුළුවන් හදලා තියෙනවා. මම මොකද්ද කියලා කියන්න මට හැකියාවක් නැහැ. නමුත් එහෙම හදපු බව මම දන්නවා. ඒතරවද ඔබ ඒ සදාචාරය උපරිමෙන් රැකගනිමින් මේ රට ප්‍රසිද්ධයි කියලා. මම විශ්වාස කරනවා හැම එකක්ම ප්‍රචාරය කරේ නැහැයි කියලා. ඔබතුමා සඳහන් කරා ඒ එන හැමදේම ප්‍රචාරය කරන්න ඕනේද කියලා. මම මේ එක මාධ්‍යයකට නෙවෙයි කියන්නේ. මට නිරීක්ෂණය කරන්න ලැබුණු මම පරිශීලනය කරපු විද්‍යුත් මාධ්‍ය වල හැම එකක්ම ප්‍රචාරය කරේ නැහැ. ප්‍රචාරය කරන ලද දේවල් මා හිතනවා සමාජය තුළ විශිෂ්ට කතිකාවතක් හදන්න හේතු පාදක වුණයි කියන එක බොහොම සරල විදිහට මේ රංජන රාමනායක මහත්මයා නළුවෙක් ඉතින් එතුමා මේ කතා කරපු දේවල් මේකයි කියලා ඒ රසය ලබා ගන්න පිරිසක් ඇති. හැබැයි ලොකු කතිකාවතක් නිර්මාණය වුණයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අර මන්දනා කිව්ව විදිහට අර අධිකරණ ශේත්‍රයේ අනිත් අය ගැන තීන්දුව తీරන දෙන අය කොයි තරම් පීඩාවකින්ද ඉන්නේ කියන එක පැත්තකින් හෙළිදරව් වුණා. ඊට පස්සේ අධිකරණය පිළිබඳව බලපෑම් තියනවාද කියන එක තවත් පැත්තකින් හෙළිදරව් වුණා. ඊට පස්සේ ඊයේ දිනේදී වරප්‍රසාදවලට මුවා වෙලා වෙන්නට පුළුවන් කොහොම හරි රංජන රාමනායක මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේ අධිකරණ ලද ප්‍රකාශය අපි මාධ්‍යවලින් ඊයේ විකාශය කරා. එතනදී ඒ සංඛ්‍යාලේඛනවල සත්‍යාසත්‍යතාවය ගැන මම දන්නේ නැහැ. එතුමා සඳහන් කරනවා වැලි ව්‍යාපාරිකයෝ 97යි කුඩු ව්‍යාපාරිකයෝ දෙන්නයි ඊට පස්සේ තව මොනවාද රේස් බුකිකාරයෝ එක්කෙනයි එතනෝල් කාරයෝ 4 දෙනයි ඊට පස්සේ 225න් කීයද එකෙන් බේරෙන්නේ කියලා හිතනවා. මම හිතන එක ප්‍රචාරය කරන්න තව කෙනෙක්ට හිතන්න පුළුවන් මේ උත්තරීතර ව්‍යවස්ථාදායක නේද මේ විවේචනය කරන්නේ. ඇයි මේක ඕගොල්ලන් ප්‍රචාරය කරන්නේ? මේ රටේ නීති හදන ආයතනයේ විවේචනය කරද්දී ප්‍රචාරය කරන්නේ ඇයි කියලා අහන්න පුළුවන්. මං කියන්නේ ඒක ප්‍රචාරය කරන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් ප්‍රකාශයක් විදිහට මම විශ්වාස කරනවා. තව දවස් 94ක් වගේ තියෙන්නේ මහමැතිවරණයකට. යහපත් සුපසන් නාම යෝජනා ලබා ගැනීම සඳහා ඒක ප්‍රචාරය කරන්න. ඒක අතිකාවත ඇති වෙන්න ඕනේ. දැන් විකිලීස් සිද්ධිය ඔබතුමාලට මතක ඇති. ඒ සිද්ධිය නිසා මං හිතනවා ලෝකෙට විශාල සේවයක් වුණා. කවුරු විවේචනය කරා. රංජන රාමනායක මහත්මයාගෙන් විශාල සේවයක් වුණා. ඒ සේවය වුණේ මාධ්‍ය විසින් ඒක ප්‍රචාරය කරපු නිසා.
මං කියන්නේ නම් වශයෙන්ම මං කියනවා පියුමි හංසමාලි මහත්මිය සමග පැවැත් වූ සාකච්ඡාව. එහෙම නැත්නම් තවත් ඒ වගේ රංගන ශිල්පිනියක සමග පැවැත් වූ සාකච්ඡාව. ඒව ප්‍රචාරය කරා නම් වැරදි. ඒව කාටවත් වැඩක් නැහැ. ඒක ඒ අයගේ පෞද්ගලික ජීවිත. අපි පංජනාමනායක මහත්මයා හොඳයි. අපි සමාජවාද යාළුවොත් එක්ක කතා කරපු ඒවා බලනවා. එතුමා සෑහෙන මේ ශික්ෂණයක් තියෙන කෙනෙක්. ඉතින් ඒකින්ද ඒව ප්‍රචාරය කරා නම් ඒව හෙලා දකින්න ඕනේ. ඒ ඇරෙන්න අනිත් දේවල් යම්කිසි කතිකාවතක් නිර්මාණය වෙන දේවල් මම කියන්නේ ප්‍රචාරය කරන්න ඕනේ. ඇයි ඒවා අපි හංගගෙන ඉන්නේ? ජනාධිපති නීතිතුමාගේ මම මේක අහන්නේ. දැන් බාන්නේ මේ පෞද්ගලික නාලිකා ටිකට තඩි බානවා හොඳටම. දැන් ඊයේ කිසිම සංස්කරණයකින් තොරව රංජන් රාමනායක මහතා විවිධ අයට චෝදනා කරමින් කතා කරලා පාර්ලිමේන්තු උත්තරීතර ආයතනය කියලා පාර්ලිමේන්තුවේ සිට එහි රූපවාහිනී කණ්ඩායම විසින් ඒ සියලුම පටකිත මහජනතාව වෙත නිකුත් කරා. ඒතකොට ඒවා කමන්නේ නැහැ. මේක ලයිව් දුන්නනේ මහජනතාවට. ඒක පාර්ලිමේන්තුවේ සංවාද පාලනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. එතකොට හැබැයි මූලාසනයේ හිටපු මන්ත්‍රීතුමාට අවශ්‍ය නම් යම් ආකාරයකින් පාලනය කරන්න පුළුවන්. නමුත් ඒක මයිතනේ අපේ රටේ විතර නෙවෙයි බොහෝ රටවල වල පාර්ලිමේන්තුව වෙන සංවාද පාලනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ විතරයි. ඒක මූලාසන ආරූඪ මන්ත්‍රීතුමාට තමයි කරන්න පුළුවන්. නෑ ඔබතුමා හරි. මම මේ කියන්නේ මෙතනනේ මේ නීති අනපනක් හදන තැන. ඉතින් ඒගොල්ලන්ට මේක කරන්න පුළුවන් නම් නාලිකා ටික කෙරුවම මොකද වෙන්නේ?